surprise, surprise, I can't believe. Welcome to Crazy Maths. Kaling dawase api interlaken walata aapu widiya ogolo dakinn nathi kiyala hitanawa. Dakke naththam e video ekak balanna. Ada api kiyanne yanne Switzerland de ewillla palaweniyetama api giya kanda. E tama Grindelwald wala thiyena Mount First kiyana eka. Itin mekata yana widiya ticket book karana widiya gana wedi dura thoruthuru me video ekey antimata thiyena. ඔගලන්ට ඒක බලා ගන්න පුළුවන් වැඩි දුර තොරතුරු අවශ්‍ය නැහැ. අද කතාව තමයි අපි කොහොමද ගින්ඩවල් වලට ගියේ කියලා. ඉතින් මේකට යන්න අපි උදේම නැගිටලා බස් හෝල්ඩරකට ගිහිල්ලා ඔගලන්ට පේනවද මේ මැප් එකේ අපි බීටන්බර්ග් වලින් ඉන්ටලාකන් වලට ආවා, ඉන්ටලාකන් වලින් විල්ඩර්ස්විල් වලට ආවා, විල්ඩර්ස්විල් වලින් ගින්ඩවල් වලට ගියා ලස්සන කඳු පන්තියක් මැද්දෙන් දුවෙන කෝච්චියක් නැගලා. ඉතින් ඊට පස්සේ අපි කේබල් කාර් එක මවුන්ට් ෆස්ට් වලට ගියා. ඉතින් මේක තමයි මේ වීඩියෝ එකේදී අපි ගේන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බලමු අපි කොහොමද මෙතෙන්ට ගියේ කියලා. ඔන්න අද උදෑසනම කට්ටිය. අද යනවා කට්ටියම බලන්නකො. ලක්ෂණ. ඔන්න ස්විස්සර්ලන්ත ගම 101 බස් එකනකන් අපි ඉන්නවා. මෙතන. අයියගේ බලන්න උනන්දු අපේ කොහොමද ඒ තැනට එකයි යන්න තියෙන උනන්දු. වාගේ තීම මොකද්ද? දැන් අවු යන්න තියෙන්නේ. ඔන්න ඉතින් අපි කට්ටිය බැස්සා ඉන්ටලා ගන්න ඕනේ දැන් 105 බස් එක යන්න ඕනේ මේ තියෙන 105 බස් එක අපේ ලොක්කයි අපි එක්කන් ඇයි එතෙන්ට බලමු ලොක්කයි අපිව එක්කන් ඇයිද කියලා හරියට හරි ඔන්න අපි 105 ඇවිල්ලා බැස්සා කොහෙන්ද වින්ඩර්ස් විල් කියන තැනි වචන හරියට අපි කියනවත් දන්නෙත් නැහැ හැබැයි ඒ වගේ තමයි කියවන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ දැන් අයියා අපිව එක්කන් යනවා ට්‍රේන් එකකට අයියා කොහමද මෙතනින් ට්‍රේන් එක නගින්න ඕනේ ඇත්තට ස්විස්සර්ලන්තේ ලස්සනයි කොහොමද මෙච්චරම ලස්සනයි කියලා නම් හිතුන්නේ නැහැ මාරම ලස්සනයි බැලූ බැලූ අත. මෙන්න මේ ට්‍රේනේ නගින්න ඕනි කියනවා. ඉතින් බලමු නැගලා. ඔන්න මෙතනදී ඔයගලන්ට දෙයක් මතක් කරන්න ඕනේ. අපි Google Map එක බලාගෙන ආවහම අපිට පාර පොඩ්ඩක් වැරදුනා. ඉතින් මතක තියාගන්න අපි බැහැලා තියෙන වැරදි ස්ටේෂන් එකෙන් අපි බහින්න ඕනේ ගින්ඩවල් කියන ස්ටේෂන් එකෙන් අපි බැස්සේ ගින්ඩවල් ටර්මිනල්. ඉතින් අපිට පොඩ්ඩක් පාර වැරදුනා. ඉතින් පාර වැරදුනට කමක් නැහැ. තියෙන එකම ප්‍රශ්නේ තමයි ඊළඟ ට්‍රේන් එකට එන්න තව පැය භාගයක් විතර යනවා. ඉතින් ඕක තමයි ස්විස්සර්ලන්තේ පොඩ්ඩක් ට්‍රේන් එක මිස් වුණොත් ඕකට ටිකක් වෙලා යනවා. ඉතින් අපි කාලය ගත කරගන්න මෙතනටලා පොඩි පිස්සු විකාරටියක් කර කර හිටියා. ඔන්න දැන් මම ඔයගලට පෙන්නන්න ඉතාම විශේෂ දෙයක්. ඒ තමයි ඉරංග අයියා සුගන්ධිකාගේ බර්ත්ඩේ එකට මොනවද කරන්න කියන එක. අයිය කියන්න බලන්න මොනවද කරන්න කියලා? මම සුවාව එක්කන් යනවා. Top of Europe. යුරෝප් වල තියෙන top cliff එකට කියන්නේ top of Europe කියලා. ලව්වා පේනදි ඈත 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 කන්දක් තියෙන්නේ අර ඈත හිම හිම කන්දක් වගේ තියෙන. අර පේන්නේ නැ මේකේ තරම මේ. මෙතනට යන්නේ මෙතනට ඕන ආයෙත් යන්න පුළුවන්. ඉතින් top of Europe ගෙනහිල්ලා මෙයාගේ කීවෙනි බර්ත්ඩේ එකද සමහරන්නේ 38 මොකද අන්ඩර්ග්‍රවුන්ඩ් ට්‍රේන් බලන්න අද මම සර්ප්‍රයිස් 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 I can't believe ඊට පස්සේ අපි ට්‍රේන් එක නැගලා ගින්ඩවල් වලට ගියා අද සැප්තැම්බර් 16 ස්විස්සර්ලන්තේ ඇවිල්ලා දෙවනි දවසේ ඉතින් ඇත්තටම ස්විස්සර්ලන්තේ ආවට පස්සේ හිතෙන්නේ ස්විස්සර්ලන්තේ පුදුම ලස්සනයි ලස්සනයි කියලා මෙච්චරම ලස්සනයි කියලා දැක්කේ ඇස් දෙකෙන්ම දකිද්දි අපි ලස්සන මේ අපි මම නම් දන්නේ නැහැ මම කොහොමද කියලා හැබැයි මේගොල්ලන් අනේ ලස්සනට පේන සුදු වෙලා ඒ වගේ පේනවා මම හිතන්නේ මේ තියෙන ඉරේලිය වැටෙන විදිහ මේ බූ මේ පිහිටීම වගේ දේවල් ඉඳලා තමයි වෙලා ඇත්තේ බලමු මම යව පැත්තටම ආවලු ආමාත්‍ය සුදුර පේන මේ පැත්තට ඇල්ලුවා මේ හරිම ලස්සනයි දැන් මේ වෙලාව දවල් 12:15
දැන් අද අපි යන්නේ පොඩි ඇක්ටිවිටි සෙට් එකක් කරන්න. ඉතින් අපි අයියා උදේම නැගිටලා ඇක්ටිවිටි සෙට් එකක් හොයාගෙන ඉතින් අපි එක්කන් යනවා. අයියා ඉතින් කොහෙද එක්කන් යන්නේ? මේ පැත්තට ඉතින් අපි ඇවිදගෙන යන්න ඕනේ. බැයි මම දකින්න වැදගත්ම දේ තමයි. නංගි වැදගත් දේ තමයි. කවදාද දවසක අපි අඟහරු ලෝකෙට ගියා. අර අලු පාට බෑග් එක නම් වෙනස් වෙන්නේ නෑ. එනට පූමා සලගොන්නේ තියෙන්නේ. I'm going to go to the bag. මෙතන මතකද වීඩියෝ දි මේ මෙතන view එක දැන් මේ උඩට යන්න අපිට ගන්න ඕනේ මේ ගින්ඩවෙල්ඩ් වල මේ ටේබල් කාඩ් ටිකට් එක ස්විස් පාස් එක දෙන්න අපිට 50% ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා මම හිතන්නේ මෙතන මැෂින්ස් වලින් ගන්න පුළුවන් නැත්නම් ඔන්ලයින් ගන්නත් පුළුවන් අපි බලමු ඔන්ලයින් බුක් කරන්න ටිකට් එක අපි දැන් සුද්දායේ ඉන්නවා මේ වගේ ටිකට් බුකින් වගේ වැඩවලට දක්ෂයා. යා හරි දක්ෂයා. ඔන්න අපි ටිකට් එකක් ගත්තා ඔන්ලයින්. Sold out. වෙලා උදේ 5:00 ගත්තේ. ඔක්කොම විකිනේ. හවස 5 වෙද්දී වැඩ ඉවර වෙනවා. කමෙන් ලං කොහමද ඉන්නේ? ආදරෙන් ඉන්නේ. හරිද? මෙයාත් එක්ක තාත්තද? මේ කේබල් කාර් එකේ අත්දැකීම මම දෙන්නේ ෆුල් අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකකින් දැන් මම ෂූට් කරන්නේ. ඔයාලට පේනද? ඔයගොල්ලෝ කේබල් කාර් එක ගන්න මේ විදිහට නෝ ඔකට පේන්නේ. මැලේසියා බලා. අද මම කේබල් කාර් එක අනේ බාරන කඳු ළඟ නැහැ සින්න හරි එතෙන් තමයි ටිකට් එක ගන්න සල්ලි නෑ නෑ මං කිතා දැන් අපි පල්ලෙහාට එන්න ඕනේ නේද පල්ලෙහාට එන්න ඕනේ ওই කඳු උලින් තමයි මේ චමෙල්ලංගි කොහොමද ඉතින් මේ ස්විස්සර්ලන්ත කැවරුව යන්න බෑ බෑ කියලා දැන් මේ ආපු එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? අදන් ආවේ ඔගොල්ලෝ බෑ බෑ හ්ම්? අයියෝ ඔගොල්ලෝ බෑ බෑ කියන්නේ මොකද? ඇයි චමෙල්ලෝ ඇවිල්ලා බෑ? ඇයි? මේ යාස්තාවගේ එන්න. බ්ලූ! අනේ බලපන් ඇටි තියෙනවා. ඉසුම්දෝ සියෝ? ඇත්තටම මේ කේබල් කාර් එකේ මාර ෆන් එකක් තියෙනවා. පාඩු නෑ නේ. බඩේ එක තමයි කට් එක. නෑ මම නේ බම්බු ගන්න. අන්න මෝ මොකවිලා. නෑ උගන්න මේ ඕගලන්ට ඒක ගත්තේ නැත්නම් මේ මොකෙන්ද මේ. අරගෙන මැරෙන්නේ ඉන්ස්ට්‍රක්ටර් මේක මැරෙන්න බඩ දෙක. මෝ
කොරණි කොහොමද මේක ආතල් එක? ඔයගොල්ලෝ පේනවද? ඔයගොල්ලෝ පේනවද මේක ෆන් එක? ඔයගොල්ලෝ හිතනව නේද මේක හරි විනෝද ජාගය කියලා. එනකොට මේ උඩ ඉන්නකොට පුදුම බයක් තියෙන්නේ. ආ හරි තියෙනවා. මැරිච් එකක් ඉන්නවද? හරි ඉන්න මැරිච් එකේ. හරි තියෙනවා. ඔන්න අපි ෆස්ට් එකේ උඩටම ආවා. මෙතනින් පස්සේ අපි පොඩි මෝඩ වැඩක් කළා. ඒ තමයි මේ ෆස්ට් එකේ තියෙන ෆස්ට් ක්ලික් වෝක් කියලා. ඒක ඇවිදින් නැතුව අපි ගියා ඇක්ටිවිටි කරන්න. ඇක්ටිවිටි කරන්න ගියාම අපිට දිග පෝලිමක ඉන්නවා පෑ 3කට වැඩිය. ඉතින් ඒ දුක් වෙන්න එපා. ඕගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන් මම ක්‍රමයක් කියන්න යන්නේ. මේ ස්විස්සර්ලන්තේ අපි එන්න කලින් අපේ අඳුරන තව කපල් එකක් ඇවිල්ලා තිබ්බ මෙතන. ඒගොල්ලෝ තමයි මේ YouTube channel එක මම ඔයගොල්ලන්ට පෙන්වන්න ශ්‍රී ලංකන් හැපි ෆීඩ්. ඉතින් ඒගොල්ලන්ගේ YouTube channel එකේ තියෙනවා මෙතන ඒගොල්ලෝ ගිහිල්ලා ඇවිදලා ගත්ත අත්දැකීම්. ඉතින් එතනින් බලා ගන්න පුළුවන් මේ ස්විස්සර්ලන්තේ තවත් වීඩියෝ ඒගොල්ලෝ ගොඩක් ඒවා කරලා තිබ්බා. අපි ගියේ නැති තැන්වලත් ගිහින් තිබ්බා. ඉතින් මේ channel එකෙන් ඔයගොල්ලෝ බලා ගන්න කොහොමද ස්විස්සර්ලන්තේ මෙතන ඇවිදින්න තිබ්බ අනික් දේවල් කියලා. ඉතින් ඒකත් එහෙනම් මේ channel එකත් බලන්න. හැබැයි මේ වීඩියෝ බලුවට පස්සේ ඈ දැන් නෙමෙයි. හරි. දැන් ඉතින් අපි බලමු මෙතෙන්ට ගිහිල්ලා මොනවද කළේ කියලා. ඇහැ පිනවන දර්ශන තියෙන ඇත්තරම. අපිට පැරිෂුට් එක යන්නත් හිතනවා. අනිවාර්යෙන් පැරිෂුට් එකේ යන්න ඕනේ. ඉතින් මෙතෙන්ට ගිහිල්ලා ප්‍රධාන වශයෙන්ම අපි කළේ මේ ඇක්ටිවිටීස් වලට යන එක. ඉතින් මේ ඇක්ටිවිටීස් ගද්දී අපි ඉගෙනගත්තු දේ තමයි පුළුවන් තරම් උදෙන් එන්න ඕනේ මෙතෙන්ට නැත්නම් අපරාදේ අපේ කාලය. ඉතින් ඇත්තටම ඇක්ටිවිටී වල ගියයි කියලා ලොකු විනෝදාස්වාදයක් ලැබුණේ නැහැ. හැබැයි එක ඇක්ටිවිටී එකක් අපිට ටිකක් විනෝදාස්වාදයක් හම්බුණා. ඒ තමයි මවුන්ටන් කාට් කියන එක. මේ සිප් ලයින් වල යන ඒවා ඊළඟට ෆස්ට් ෆ්ලයර් කියන එකේ ලොකු ෆන් එකක් හම්බුනේ නැහැ. නමුත් ඉතින් අර ආපු හින්දා කරන්න වුණා. හැබැයි ඇත්තටම කියනවා නම් මේ ඇක්ටිවිටීස් කරනට වැඩිය වඩා හොඳයි ඕගොල්ලෝ මේකේ ඇවිදිනවා නම්. මොකද ඇවිදින එකෙන් ගොඩක් දේවල් දකින්න පුළුවන්, ලස්සන දේවල් තියෙනවා. ඉතින් ඇක්ටිවිටීත් වෙලාව තිබ්බොත් විතරක් කරන්න. ඔන්න ඉතින් මෙන්න මේකේ අපි ෆස් ග්ලයිඩ් එක ගන්න තමයි ඉන්නේ. අයිය බයද? තුරණි මාරම ලස්සන තියෙන්නේ මෙතන. ආවහම වඩ පේනවා ඇති. මේ නිකම් බලද්දි පට්ට ලස්සනයි. දබාර පොලිමත් තියෙනවා මේකට යන්න. මෙන්න මෙහෙම ගැට ගහනවා කස්ටියව. අයියා ඉතින් මෙතනදලා ඉන්නවා බලාගෙන. දැයි මායි දැන් ඉන්නේ මේ මොනද දුක් එකේ නම මවුන්ටන් කාට් එක යනවා. මවුන්ටන් කාට් එක යන්න මෙතන අපිට තියෙනවා. අපි ගිහින් අවදානම් ගන්නවා කියලා කිස් මොකද්ද කන්දේ පලයන් පෙරලුනොත් කරන්න දෙයක් නැහැ කියන එක. ඔන්න දැන් අපි යන්නේ මේ මවුන්ටන් කාට්. මේක තමයි නියමම රයිඩ් එක. ඉතින් මම වීඩියෝ එකේදී දාන්න කොහොමද මේ රයිඩ් එක තිබ්බේ කියලා. වීඩියෝ එක දිග වැඩි වුණොත් මම මේක වෙනමම දාන්නම්. අද දෙවියන් අපගේ මුණ බැලුව කාලෙකට පස්සේ ඕයේ මගේ අයියේ තරසේ පනේ. කොහොමදයි මෙතන? ඔන්න මොකද හිතන්නේ මේ ගැන? මේක තමයි හොඳම රයිඩ් එක. අපරා මේ දෙදරක් කරා. යේ! දැන් මිතුරනේ ඔයගොල්ලෝ පේනනේ මම මේ කාට්. අපි කාට් රයිඩ් එක ගිහලා පොඩි ගත්තු. ආතල් එක. හැබැයි ඩේන්ජරස්. පල්ලෙට ගියම මරනවා නේ වරෙන්. තුමගඩවල් තියෙනවා පුතා පරිස්සමින් යන්න ඕන වංගු.
ගොමෝඩින් යන්න බෑ මම නම් ගියා ගොමෝඩින් ඈ ඔය ගොමෝචන් ඈ ආ මෙව නම් ඇත්ත මාර ආතල් මාතල් දෙ බ්‍රේක් කරපිය ආතල් එක නේද ඒක ඇත්ත රිස්ක් එකක් ගන්න එපා කන්ට්‍රෝල් කාර් වල ස්පීඩ් එක ගියා මෙන්න බලන්න මෙන්න මේ view බලන්න යනවා කියන්නේ මාර මාතල්ල. හෑ මේක අපේ අර ඩබලාවතේ. අයි පල්ලමට ඉදන්නේ නේ. හෑ මේක ලේසි මන control කරන්න ලේසි. ඕ. දේ රේ රේ රා 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 රෝ ඩොංග ඩොංග අම්මේ ඒ වඩියක් ඔ ෆන් මේක නම් ලාභයි ඇත්තටම අපේ ඇක්ටිවිටි එක සුදේ මොකද තියන්නේ මේමයි ආතලේ මරුනේ අපරාදේ මම මේක දුසරක් දෙනවා උරුරේ කැපල්ලට ගියා උටුරේ කැපල්ලට ගියා එන අය යන බා No card kill di. Camera abe rock steady beda kan orang kita balat lagi. Amme. Ni apa ni? Atta ma. Ni mana sirama activity? Ni apa activity? Kita atta ma sirip apa dia nak pakai dengar bola ni itu? Pula haji kamu ber? බලමු මේකට රොක්ස්ටඩි දාලා තියෙන රොක්ස්ටඩි හොඳයිද කියලා බලලා දැකි දැන් ඕ යා සිප් ලයින් වල ගියා ග්ලයිඩර් වල ගියා අන්තිමට ආවා මවුන්ටන් කාට් එක ඉතින් දැන් අපි ගෙදරට යන්න ඕනේ අපෝ කේබල් කාර් එකේ නැගලා නියමම අත්දැකීමක් ලැබුවා සුපිරි අත්දැකීමක් අපි මවුන්ටන් කාට් එකේ තමයි නියමම එක ඒක තමයි ඇත්තටම මේට එනවා නම් රෙකමන්ඩ්ම කරන්න පුළුවන් එක يعني අනිකවා හොඳයි ඒවට ගොඩක් පොලිම තියෙන මේකට පොලිම තිබ්බා හැබැයි කොහොම හරි යන්න ඕනේ ඔය කෝම්බ්‍රික ගියා අපිට පේනවද පල්ලේ හැදින් ලස්සන ලස්සන ගෙවල් අපි මේ කඳ උඩටම ආවේ ඔන්න ඉතින් ටේබල් කාර් එක නැවතුණා හරියටම හයර නවත්තලා කියලා තියෙනවා හරියට හයර නැත්තෝ डबल ඔන්න අපි කෝච් එකක් අරගෙන යනවා. මම ෆස්ට් ක්ලාස් නේ. ඉහිම් මේ එක පොල්ගෙන් එක සුපර්යිස්. මම කියනවා. සුපර්යිස් කරා. දැන් ඔන්න ස්විස්සර්ලන්තේ ඉන්ටර්ලාකන් පැත්තට යන්න අපි යන්නේ.
බලයන් පුත පාර ඈ ගසේපා ආවනේ ආවා ඔන්න ඊට පස්සේ තමයි අපේ හොඳම හරි පටන් ගන්නෙ ඊළඟ දවසේ අපි ගියේ top of europe වලට ඉතින් මේකෙදි හොඳ අත්දැකීම් ටිකක් තියෙන ඔයගොල්ලොත් එක බෙදා ගන්න ඉස්සරහ අපි දෙක රැඳිලා ඉන්න සීතල නඳින්න ජැකට් නැතුව top of europe ගිහලා වෙච්චි අකර තැබ්බ සීතල කියන්නේ මොන දුකක්ද කියලා තේරිච්ච හැටි ඔයගොල්ලන්ට ඊළඟ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් ඒකත් හරිම සුන්දරයි ඉතින් රැඳී සිටින් අපි සමගම මේ crazy match එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු ඒ තමයි top of europe ස්විස්සර්ලන්තට ගියාම ඕගොල්ලෝ කරන්න තියෙන දේවල් තමයි කොහෙරි දැනකින් කන්දක් උඩට යනවා එතනින් තියෙන මොන හරි ඇක්ටිවිටියක් කරනවා එනවා ඉතින් ඕක තමයි ඇත්තටම ස්විස්සර්ලන්තයේදී තියෙන ඇක්ටිවිටි විදියට තියෙන්නේ ඉතින් ලස්සන බලනවා එනවා දැන් මේ ඇක්ටිවිටීස් කරන්න අපිට ටිකට් ගන්නත් ඕනේ ඉතින් මම පෙන්නන්නම් අපි ටිකට් ගත්තු විදිහ තවත් ක්‍රම ඇති නමුත් අපි ටිකට් ගත්තේ මෙන්න මෙහෙමයි අපි ගියා මෙන්න මේ සයිට් එක මේ සයිට් එක මොකද්ද ජුම්ෆාරු කේක නම් කියනවා ඔයගොල්ලෝ නම කියාගන්න කැමති විදියට ඉතින් මේ සයිට් එකට ගියාට පස්සේ තව දෙයක් කියන්න ඕනේ දැන් ඕගොල්ලෝ මේ ඉන්නේ මේ ඉන්ටර්ලාකන් ඒරියා එකේ හින්දා මේ කඳු වල තමයි ඔයගොල්ලෝ ගොඩක් කලකට මේ ඇවිදින වැඩ කරන්නේ මේ කඳු වල ඊට පස්සේ මේ ගංගා වල ගංගානේ විල් වල බෝට් වල යනවා ඔය වගේ ඇක්ටිවිටි තමයි කරන්නේ. ඉතින් මෙතන මේ ජුම්ෆ්‍රාව් කියන එකට ගියාට පස්සේ ඔයගන්ට තියෙනවා මේ ඇක්ටිවිටිස් වලට ගන්න ටිකට්ස්. ඉතින් මෙතන ඔයගලන්ට පේනවා ඇති මේ සයිට් එකේ මොනවද කරන්න තියෙන ඇක්ටිවිටි ඊට අමතරව මේ ඇක්ටිවිටිස් වලට යන ගණන්. ඔයගලන්ට පේනවා ඇති මේ top of europe අපිට ඉස්සරහට එනවා මේ සීරීස් එක top of europe වලට අපි ගියේ කොහොමද කියලා. බන ෆ්‍රැන්ක් 100ක් යන එක්කෙනෙකුට ටිකට් එකක් ගන්න. ඉතින් මෙතන තියෙනවා මේ ইনফෝමේෂන්ස් මොනවද තියෙන්නේ. ඔයගලන්ට කරන්න පුළුවන් ඇක්ටිවිටීස් මොනවද? ගොඩක් ලස්සන ඇති මේ කේබල් කාර් වල එහෙම යනකොට. මෙතනින් තමයි ටිකට් ගන්න එක කරන්න තියෙන්නේ. ඉතින් මෙතන මේ සයිට් එකට ගියාට පස්සේ ඔයගලන්ට පේනවාද මෙතන පොඩි මේ දකුණු අත පැත්තෙන් තියෙන්නේ ඉන්ටර්ලාකන් වල ඉඳන් මේ කඳු වලට යන විදිය තමයි මැප් එක තියෙන්නේ. ඉතින් එක එක කන්දට යන්න එක එක රවුට්ස් තමයි තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති මෙතන තියෙනවා ඇක්ටිවිටීස් මවුන්ටන්ස් කියලා තියෙනවා. ඉතින් ඔගොල්ලෝ ඇක්ටිවිටි කරනවා නම් සමාකරම් කඳු උඩට යන්න වෙනවා. දැන් අපි යන්නේ අද මෙන්න මේකට ග්‍රීන් ඩෙවල් ෆස්ට් කියන තැනට. ඊට අමතරව ඔගොල්ලෝ යනවා නම් top of europe යනවා නම් මෙතන මෙන්න මේ රවුට් එකට තමයි යන්න ඕනේ බලන්න හිම කන්දක් උඩටම යනවා. ඉතින් අපි ග්‍රීන් ඩෙවල් ෆස්ට් තෝරගත්තාම ග්‍රීන් ඩෙවල් ෆස්ට් වල තියෙනවා මේ කේබල් කාර් එකෙන් උඩට ගිහිල්ලා ඔයගලන්ට ඇවිදින්න පුළුවන් මේ වගේ ඇක්ටිවිටීස් බලන්න පුළුවන්. එහෙම නැත්තම් සමහර පොඩි ඇඩ්වෙන්චර් ඇක්ටිවිටීස් තියෙනවා මේකේ කරන්න පුළුවන්. ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ ෆස්ට් ෆ්ලයර් කියන එක. ෆස්ට් ග්ලයිඩර් එක. මේ ඔක්කොගෙම අපි ගියා ඇත්තටම. ඕගොල්ලන්ට මේ වීඩියෝ එකෙදි ගේන්න. මෙතනින් අවශ්‍ය කරන ඇක්ටිවිටි එක ඕගොල්ලන්ට බුක් කරගන්න පුළුවන්. ඉතින් මෙතන ඇත්තටම කියන්නේ අපි ඉස්සරහට කියන්නම් ඒක විස්තර කොහොමද මේ ඇක්ටිවිටීස් වලදී අපිට වෙච්ච දේවල් අපි කරන්න හොඳ නැති දේවල් මෝඩ වැඩ අපි කරපු ඒවත් කියන්නම්. ඉතින් ඕක තමයි ඇත්තටම ටිකට් ගන්න එකේදී කියන්න ඕනේ. ටිකට් ගන්නකොට තව දෙයක් තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් ඉන්ඩිවිජුවල් ඇක්ටිවිටි එකෙන් ඇක්ටිවිටි ටිකට් ගන්න. එහෙම නැත්නම් පාස් එකක් ගන්න පුළුවන්. දැන් දල වශයෙන් කිව්වොත් එහෙම ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ කේබල් කාර් එකට යනවා ෆ්‍රැන්ක් 34ක් එක්කෙනෙකුට. ඉතින් මේ වගේ ඇක්ටිවිටි ඕගොල්ලෝ ගොඩක් කරනවා නම් මේ ජුම්ෆ්‍රාව් එකේ තියෙනවා ඔයගලන්ට පාස් එකක් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ පාසස් කියන එකට ගියොත් ඔයගලන්ට පේන එක එක පාසස් වර්ග තියෙනවා. මේ තියෙන්නේ 1 day pass ගොඩක් බාන මේවා ගොඩක් කොහොමද ගණන් කියලා. හරි මේ seasonal pass 1 to 7 days. ඉතින් මේ වගේ එක එක පාසස් තියෙනවා. මේ ඔයගොල්ලෝ ගොඩක් ඇක්ටිවිටීස් කරනවා මේ පාස් එකක් ගන්න එක තරමක් ලාභයි කියලා මට කියන්න පුළුවන්. ඉතින් ඕක තමයි ඇත්තටම ටිකට්ස් ගන්නවා නම් ඕගොල්ලන්ට රිෆර් කරන්න පුළුවන් සයිට් එක. ඉතින් මේක රිෆර් කරලා බලන්න ඕගොල්ලෝ ස්විස්සර්ලන්තේ යනවනම් මේක රිෆර් කරලා බලලා කලින් ප්ලෑන් කරලා යන්න. දැන් අපි යන අපි නම් ඇත්තටම මේක කලින් ප්ලෑන් කරලා ගියේ නෑ. අපි හිතුව විදිහට තමයි ගියේ. ඉතින් ඒතකොට සමහරක් කරලා අපිට සමහර පාඩුත් සිද්ධ වුණා. ඉතින් ඕගොල්ලන්ට දෙන උපදෙස තමයි ඕගොල්ලෝ කලින් ටිකට්ස් බුක් කරන්න මේ යන කඳු වලට. ඉතින් ඇත්තටම කො ස්විස්සර්ලන්තේ තියෙන කඳු වලට කන්දක් උඩට යනවා. ආපහු කන්දෙන් පල්ලෙහාට බහිනවා. කෝච්චි එක යනවා. සීනරිස් බලන ඕක තමයි ඉතින් සරල කතන්දරේ. ඉතින් එහෙනම් අපි දැන් යමු ටිකට් උත් ගත්තනේ. අපි දැන් යමු අපේ ඩේලි ඇක්ටිවිටි ටිකට. කොහොමද අපි මේ
මවුන්ට් ෆස්ට් එකට ගිහිල්ලා ගත්ත අත්දැකීම් මොනවද කියන එක අපි දැන් අපේ වීඩියෝ එකත් එක්ක බලමු.